ශ්‍රී ලංකා බිස්නස් ටීවී නෑ ටෝකන් ක්‍රමයක් නැහැ මම ඒකයි කලින් කිව්වේ ඔබතුමාලා වරදින වටහා ගන්න එපා මේ ටෝකන් ක්‍රමය කියන එක ආවේ එදා දවසේ 23 24 වෙනිදා තිබිච්ච පෝලිං වල ඉන්න පිරිස් වලට දීලා ඒ කට්ටියට රැඳිලා ඉන්න එපා ඊළඟට අපි 10 වෙනිදා හෝ 15 වෙනිදා එන දවසේ ඒ කට්ටියට කතා කරලා ගෙන්න ගන්න හැබැයි දැන් මේක IOC පිරෝම්හල් අසල ටෝකන් එක ව්‍යාපාරයක් වෙලා තියෙනවා ඉතින් මම දැන් අද ආරක්ෂක මණ්ඩල ප්‍රධානීටත් මම කතා කරා ශවෙන්ද්‍ර සිල්ලා මැතිතුමාට මම එතුමාට කිව්වා එතුමත් කිව්වා නෑ අපි එහෙම නෙවෙයි බලාපොරොත්තුුනේ මොකද ඇත්තටම ආරක්ෂක මණ්ඩලෙන් තමයි අපිට යෝජනා කරේ අර පළවෙනි දවස් දෙක තුනේ පාරේ ඉන්න පොළොලිම් වල ඉන්න කට්ටිය මොකද කිසිම බලාපොරොත්තුවක් නැතුණ ඉන්නේ එතන ඒ පිරිස ඉවත් කරන්න විතරයි එතන හිටපු කට්ටිය විතරයි දුන්නේ නැත්තම් දැන් අද අපි මෙන්න මෙතන පිරෝම් හලේ ටෝකන් දෙනවා කියලා එහෙම එකක් නෑ ඒක මේ හදාගත්ත දෙයක් ඒකේ ඒක ඒක ඉතින් අවාසනාවක් ඒක අපේ අමාත්‍යංශෙන් එහෙම මැදිහත් වෙලා කරපු දෙයක් නෙවෙයි ආරක්ෂක අංශ වලින් ඒ වෙලාවේ තියෙන තදබදය අඩු කිරීම සඳහා ගත්ත පියවරක් විතරයි. ටෝකන් එක දුන්නට පස්සේ මේක වැඩි වුණේ. ඔබතුමා කියනවා ටෝකන් එක දුන්නම වැඩි වුණා කියලා. ජනතාව කියන්නේ ඔබතුමා. ඔබතුමා විකල්පයක් කියන්නකෝ. ජනතාව කියන්නේ ඔබතුමා හොඳයි. තිබුණ ක්‍රමය හොඳයි. ඔබතුමා විකල්පෙ කියන්නකෝ. නෑ ජනතාවම කියන්නේ තිබුණ ක්‍රමය හොඳයි. මොකක් තිබුණ ක්‍රමය? ඒ කියන්නේ දැන් මෙහෙමනේ සාමාන්‍ය ජනතාවගේ. නෑ ඔබතුමා කියන්නේ තෙල් නැතුව ඉන්ධන පිරවුම් හල වල පොලිමේ තියන්න කියලාද? දැන් අපි තෙල් එන්නේ නැහැ කියන එක අපි කියලා තියෙනවා. දැන් ටෝකන් එක කියන එක දුන්නේ ඒ වෙලාවේ පිරුම් හලේ හිටපු පිරිසට ඇරෙන්න අලුතෙන් එකතු වෙන පිරිසට ටෝකන් දීලා මෙන්න මේ වෙලාවෙ ඉන්න කියන නෙවෙයි. ඒක වැරදිට අවබෝධ කරගෙන තියෙනවා. මේක අපි ඉදිරියේදී වැඩපිළික් හදලා දෙනවා. කෙසේ හෝ අපිට ඉදිරියේදී සීමා කිරීම කරන්න සිදු වෙනවා. මේ ඉන්ධන පරිභෝජනය කියන එක මම දැක්ක යම් වාර්තා තියෙනවා ලංකාවේ තමයි දකුණු ආසියාවේ වැඩිම ඉන්ධන පරිභෝජනය තියෙන්නේ කියලා. වෙනත් රටවල් එක ගන්නකට ඉතින් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔබතුමාටත් මාධ්‍ය හමුවට එන්න තෙල් නැහැ මටත් ඇත්තටම තෙල් හොයාගන්න ටිකක් අමාරුයි අනුරු කුමාර මහත්තයට නම් රටවට යන්න ගුරු නැගල යනවා අම්බලන්තොට යනවා මහනුවර යනවා මාතර යනවා කොහෙන්ද තෙල් ගහන්නේ කියලා මටත් තියෙන ප්‍රශ්නයක් ඒක තමයි ඔබටයි මටයි දිනනවා මම බලන්නේ කොහොමද මේ දවස් 10 තිස්සේ එක පිරෝම හලකට තෙල් ලෙවන්න නැතුව තෙල් පොලිමේ දැක්කෙත් නැහනේ ඉන්නවා කොහොමද තෙල් තියෙන්නේ කියලා මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා ශ්‍රී ලංකා බිස්නස් ටීවී